සුපුරුදු පරිදි අදත් ඔබ එක්වන්නේ business at 25 සාකච්ඡාමය වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ සේවා සැපීම හරහා ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නම නැගෙන ගිය පුද්ගලයෙක්. ඔහු නමින් රොෂාන් ප්‍රනාන්දු. වනජීවී කැමරාකරණයේ විශේෂඥයෙක් වගේම කැමරා අධ්‍යක්ෂකවරයෙක්. ඔබ ගැන කතා කළොත් ඇත්තටම මම මේ ඉන්ඩස්ට්‍රි එකට යොමු වෙන්නේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා කැමරා ශිල්පියෙක් විදිහට අවුරුදු 40ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රවීණෙක්. මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් වුණාට මම ගොඩාක් වෙලාවට ප්‍රිය කරේ වීඩියෝ පැත්තට. ඒ වීඩියෝ පැත්තට ප්‍රිය වීම මොකක් හරි දෙයකට මගේ ලක් එකක් වුණා. ඒකෙන් මම ගොඩාක් ඉදිරියට ගියා. ඒ ඉදිරියට යනකොට මම ගොඩක් වෙලාවට ස්පෙෂලායිස් කරේ ලයිව් ප්‍රොඩක්ෂන් වල ඩිරෙක්ට් කරන්න. එතකොට ලංකාවේ තිබ්බ ඉන්ටර්නැෂනල් ෂෝස් වලින් 90%ක් විතර අපි තමයි ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා එනකොට වැඩ කරේ. එන්රිකේ ඉග්ලෙසියස්, යානි, රසල් පීටර්ස්, කෙනීජී, ෂැගි ඒ වගේ ගොඩාක් දෙනෙක්. 17ක් විතර ඉන්න ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා අපි හරියට මෙන්ෂන් කරොත්. ඒකෙන් පස්සේ මම ඔය ජර්නි එක යනකොට මට ඔපචුනිටියක් ආවා එක්ස්පෝ ඩුබායි මාස 6ක් ඩුබායි වල. අපි ඒක කරගෙන යනකොට මට තව ඔපචුනිටි එකක් ආවා වෝනර් බ්‍රදර් ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරන්න ලෝකල් කැමරමන් විදියට. එතකොට මම වයිල්ඩ් ලයිෆ් වලට ඇත්තටම අලුත්. වයිල්ඩ් ලයිෆ් ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ ඒක ලේසි නැහැ කරන්න. වෝනර් බ්‍රදර් ආයතනයත් එක්ක ගිය අවුරුද්දේ අපි දවස් 120ක් විතර වැඩ කරා. ඒකෙදී ලංකා විවිධ තැන්වල අපි ෆිල්ම් කරා. විවිධ සතුන්, විවිධ ජීවීන් ඒකත් එක්ක තමයි වයිල්ඩ් ලයිෆ් වලට මම යොමු වුණේ. රූපවාහිනී හා වාර්තා වැඩසටහන් නිෂ්පාදන කැමරාකරණයේදී ඔබ විශේෂ වෙන්නේ කොහොමද? මම ඇත්තටම ගොඩක් ප්‍රිය කරපු දෙයක් තමයි රූපවාහිනී වාර්තා වැඩසටහන. ඒකෙදි කැමරාව හසුරවනවා කියන්නේ මට ඇත්තටම ජොබ් එකට වැඩිය මම ඒක හරි වින්දනයක් ලබනවා. ඒකෙදි මම දැන් අලුතෙන්ම වැඩ කරපු වාර්තා වැඩසටහන් වලින් ගොඩාක් ආස වෙච්ච දෙයක් තමයි එක්ස්පර්ට් කැමරමන් කෙනෙක් විදිහට වැඩ කරන එක වයිල්ඩ් ලයිෆ්. ඒකට මම වෝනර් බ්‍රදර් ආයතනයෙන් අපි දවස් 18ක් විතර ඒගොල්ලෝ මම ට්‍රේන් කරා. ඒකට ඒ කියන්නේ සත්තු එක්ක අපි ෆිල්ම් කරනකොට කොහොමද වැඩ කරන්නේ? එතකොට ඒ ජීවියාගේ හැසිරීම රටාව කොහොමද? අපේ රූප රාම කොහොමද තියාගන්න ඕනේ? අපි එතකොට රෙඩ් කැමරාවකින් තමයි වැඩ කරේ. රෙඩ් ඩිජිටල් සිනමා ආයතනයෙන් මම ට්‍රේන් කරා. ඒකත් ස්පෙෂලයිස්ඩ් ස්කීම් එකක් යටතේ. ඒ කියන්නේ අපි වෝනර් බ්‍රදර් ආයතනයේ ඒගොල්ලෝගේ පරමාර්ථය උනේ ඒගොල්ලෝ ෂූට් කරන ලොකේෂන් එකට මොන හරි දීලා යනවයි කියන එක. එතකොට නෝර්මලි මේක වෙන්නේ පිටරටින් කෙනෙක් ඇවිල්ලා ෆිල්ම් කරලා යන එක. ඒගොල්ලෝ මේ පාර ලෝකල් ටැලන්ට් එකට විශ්වාසය තිබ්බා. ඒ විශ්වාසය මට තහවුරු කරන්න පුළුවන් වුණා. ඒ ඇරෙන්න මම දැන්ට වැඩ කරලා තිනවා 72 most dangerous animals Asia Netflix එකේ දැන්ට තිනවා. ඒක එපිසෝඩ් 8 එකේ අපි තෙල් කරවල. ඒ සත්වයාගේ විශේෂත්වය ගැන අපි ෆිල්ම් කරලා ලංකාවේ ෆිල්ම් කරපු දෙයක් ඒකත් තව. අනිත් ස්පෙෂලිටි එක තමයි වැසි වනාන්තර දිවියන් පිළිබඳව ලංකාවේ ලෝකේ පළවෙනි වතාවට ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකට ෆිල්ම් කරේ අපි වෝනර් බ්‍රදර් ආයතනයට. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔබ දක්වලා තියෙන දායකත්වය කොයි වගේද? ලංකාවට එන හැම ආටිස්ට් කෙනෙක්ම ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා වීඩියෝ ප්‍රොඩක්ෂන් පැත්තේ. වීඩියෝ ප්‍රොඩක්ෂන් පැත්තට බිංදුවේ ඉඳන් 100% වෙනකන් මගේ දායකත්වය ලබා දෙනකොට වෙන කවුරුත් පිට රටින් ගේන්න ඕනේ නැහැ ආටිස්ට්ගේ රික්වයර්මන්ට් එක මැච් කරන්න. එතකොට එතනදී ලංකාවේ සල්ලි එළියට යන එක නවතිනවා. ඒ වගේම ලෝකල් ටැලන්ට් එක ඒ ප්‍රොඩක්ෂන් එකේ වැඩ කළා අපි දැනගන්න දැනුම තවත් වැඩි. වාර්තාමය වැඩසටහන් පැත්තෙන් ගත්තොත් ඒකට සේවාවක් සපයනකොට ඒ සේවාව සපයනවා කියන්නේ අපේ ලෝකල් ටීම් එකට ගොඩක් ආර්ථික දායකත්වයක් හම්බෙනවා ඒ පැත්තේ. ඒක අපේ ලංකාවේ ආර්ථිකයට එකතු වෙනවා. අනිත් පැත්තෙන් අපි ෆිල්ම් කරන ප්‍රොඩක්ෂන් එක එළියට ගියාම විවර්ස්ලා ගොඩ දෙනෙක් බලනවා ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම්ස් වල. ඒගොල්ලෝ බලලා ලංකාවට එන්න හිතෙනවා. එතකොට ඒගොල්ලොන්ගෙන් තව ආදායමක් එනවා. ජාත්‍යන්තරය සමග කටයුතු කරද්දී ඔබ අත්කරගෙන තියෙන ජයග්‍රහණ මොනවාද? ඒක මට විතරක් ලැබිච්ච ජයග්‍රහණයක් නෙමෙයි, මම හිතන්නේ ලංකාවටම හම්බෙච්ච ජයග්‍රහණයක්. ඒකෙදි මම ඇත්ත වශයෙන්ම සතුට වෙනවා සවුත් ඒෂියාවල ෆස්ට් ටයිම් ලෝකල් එක්ස්පර්ට් කැමරමන් කෙනෙක්ව ඒගොල්ලෝ එන්රිච් කරේ. මොකද ලෝකල් එක්ස්පර්ට් කැමරමන් කෙනෙක් වයිල්ඩ් ලයිෆ් වලට එන්රිච් කරාම ඒගොල්ලෝ ආයි ප්‍රොඩක්ෂන් එකකට ලංකාවට එනවනම් අපිට ෆස්ට් ප්‍රිෆරන්ස් එක හම්බ වෙනවා. මොකද වෝනර් බ්‍රදර් වගේ ආයතනයක් ට්‍රේන් කරලා තියෙන එක්කෙනෙක්, සර්ටිෆයිඩ් කරලා තියෙන එක්කෙනෙක් මෙතන ඉන්නවා කියන්නේ වෙන කෙනෙක්ව ගෙනල්ලා ලොකු මුදලක් වැය කරන්න ඕනේ නැහැ. අනිත් එක සර්ටිෆයි කරලා තිනවා වෝනර් බ්‍රදර් එකෙන් සහ රෙඩ් ඩිජිටල් සමාගමෙන්. අනිත් එක තමයි අපි ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන්ස් ගොඩක් කරනකොට ආටිස්ට්ලා 17ක් 18ක් එක්ක වැඩ කරලා ඒ තියෙන එක්ස්පීරියන්ස් එක තව ඉස්සරහට එන්න ඉන්නවා නම් ආටිස්ට් කෙනෙක් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට ෆස්ට් ප්‍රෙෆරන්ස් එක දෙනවා. ඒගොල්ලොන්ගේ ටීම් එකක් ගේනන් නැතුව ලංකාවේ ටැලන්ට් එක යූස් කරලා ඒගොල්ලොන්ට සර්ටිෆයිඩ් ටැලන්ට් එකක් තියෙනවා නම් ඒක ලේසියි කියලා. වාර්තා වැඩසටහන් හරහා
ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? ඇත්තටම ජාත්‍යන්තරය තුල ලංකාව ප්‍රවර්ධනය කරන්න පුළුවන් ලොකේෂන් ඩෙස්ටිනේෂන් එකක් විදිහට මේ වගේ ප්‍රොඩක්ෂන් එකක කැමරාව පිටුපස ඉන්න එකම නෙවෙයි මේකේ තියෙන හොටෙල්ස් දෙන්න තියෙනවා ට්‍රාන්ස්පෝටේෂන් එතකොට ලොජිස්ටික්ස් එතකොට පර්මිෂන් එතකොට චිත්‍රපට සංස්ථාව අපිට දායකත්වය දෙනවා ඒවත් එක්ක ලංකාවට ආදායමක් ලැබෙනවා මේකත් එක්ක. අපි දැන් මේ කරන හැම ඩොකියුමන්ටරි එකම ලංකාවෙන් පිටට ගිහිල්ලා ඒ බලන ඔඩියන්ස් එකත් එක්ක ලංකාවට ප්‍රෙෆරන්ස් එකක් හම්බෙනවා ලොකේෂන් ඩෙස්ටිනේෂන් එකක් විදිහට ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් විදිහට. ඒ දෙකෙන් අපිට ටුවරිසම් ඉම්ප්‍රූව් වෙනවා. ඒක මං හිතන්නේ ලංකාවට ලොකු ජයග්‍රහණයක්. ඔබේ ශාස්ත්‍රයේ දීර්ඝ ගමනක් යන ගොඩක් පිරිසක් බලන් ඉන්න. ඒගොල්ලන්ට දෙන උපදේශය මොකක්ද? මේක ක්ෂේත්‍රයක් කියලා බැලුවම මේක ආර්ට් එකක්. කැමරාව පිටිපස්ස අපි ටෙක්නිකල් දෙයක් පිටිපස්සේ හිටියට මේක හැමදේම මේ හැම මිනිත්තුවක්ම මේක ආර්ට් එකක්. මේක චිත්‍රයක් අඳිනවා වගේ තමයි. ඒ මේකේ ඉස්සරහට අපි යනකොට මේකේ සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. සමහර වෙලාවට තමන්ගේ අත්‍යවශ්‍යම දෙයක් කැප කරලා මේ ප්‍රොඩක්ෂන් එකේ ඉන්න වෙන වෙලාවල් තියෙනවා. ඒවා. එතකොට නොලෙජ් එක ගැන අපි සෑහෙන දුරට දැනුවත් වෙන්න ඕනේ. අපි ඉන්ටර්නැෂනල් රේන්ජ් එකක වැඩ කරනවා නම් ඉන්ටර්නැෂනල් ලොකේෂන් එකක වැඩ කරනවා නම් සමහර වෙලාවට අලුත් ටෙක්නොලොජි තියෙනවා. ඒ ටෙක්නොලොජි ගැන අපිට ස්ටඩි කරන්න වෙනවා, රිසර්ච් කරන්න වෙනවා. ඒක ගැන අපිට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. මොකද අපි වැඩ කරන්නේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක. ඒ අපි ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක වැඩ කරොත් අපි ලංකාව ගැන ලංකාවේ ඉදිරියට හිතන්නේ ඒ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට. එහෙම මිනිස්සෙක් බිහි වුණොත් මුළු ලංකාවටම ඉස්සරහට යන්න පුළුවන්. ඒක අපිට ලංකාව වශයෙන් බැලුවොත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. අපි කැපකිරීමක් කරනවා නම් අපේ ප්‍රොඩක්ෂන් එකට ඒකෙදි අපේ ටාගට් එක මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒ කැපකිරීමත් සමගම අපි මොකද්ද ඉන්න එන්වයරන්මන්ට් එක. එතකොට අපේ පර්සනලිටි එක මොකද්ද? අපි එතනදි ජොබ් රෝල් එක මොකද්ද කියලා අපි හොඳට ප්ලෑන් කරගෙන ඉදිරියට ගමනක් ගියොත් ඒ ගමනේ අපිට අවුට්පුට් එකක් ගන්න පුළුවන් ලොง ටර්ම්. මං හිතන්නේ ඒක තමයි ඉදිරියට ඉන්න කට්ටියට කියන්න පුළුවන්. මොකද ගොඩ දෙනෙක් ඉන්නවා දැන් බෝන් ටැලන්ටඩ් කට්ටිය. ඒගොල්ලෝ ඒ ටැලන්ට් එක හරියට ඩිප්ලොයි කරගත්තොත් ප්‍රොපර් এডুকেෂන් එකත් එක්ක ඒ ටූල්ස් හරියට පාවිච්චි කරොත් ඒගොල්ලන්ට ලොකු ගමනක් තියෙනවා. ශ්‍රී ලංකාව මේ වෙද්දි මුහුණ දීලා ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔබ දෙන යෝජනා මොනවාද? මම ආර්ථික විශේෂඥෙක් නෙමෙයි බට් ඒ වෙනුවට අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ අපි ටැලන්ටඩ් ලංකාවේ හැම කෙනාම මොකක් හරි ලොකු ටැලන්ට් එකක් තියෙනවා. වෙන රටවල් එක්ක බැලුවොත් ඒෂියාවල ඉන්න ඩිසිප්ලින් එක අතින් අපේ මිනිස්සු ගොඩක් ඉස්සරහට යනවා. ඒකත් එක්ක අපි ලංකාවේ ඇතුලේ වැඩ කරන්න පුළුවන් නම් ලංකාවේ රිමෝට්ලි අපිට දැන් ලෝකේ ඕපන් වෙලා තියෙන මුළු ලෝකෙම රිමෝට්ලි වැඩ කරන්න. ලංකාවේ ඉඳන් වැඩ කරලා එළියේ තියෙන වැඩ ලංකාවේ ඇතුළේ ඉඳන් වැඩ කරලා අපිට ලංකාවේ විදේශ විනිමය ගේන්න පුළුවන්. වැඩ කරලා අපිට එළියට පෙන්වන්න පුළුවන් නම් මේක තමයි ලංකාව කියලා. ඒක තමයි මම හිතන්නේ අපෙන් වෙන්න ඕනේ දේ මේ වෙලාවේ. මොකද අනිත් ඉන්ඩස්ට්‍රි වලට වැඩිය අපිට තව කෙනෙකුට යමක් පෙන්වන්න හැකියාව තියෙනවා. ඒ අපි පෙන්වන විදිය අනුව අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපේ සාකච්ඡාවට එකතු වුණාට. හමුවෙමු ලබන සතියේ මෙවැනිම තවත් සාකච්ඡාවකින්.